උත්තරවැනි පරිච්ඡේදය ගෘහපති වියට එළඹීම විනය නීති පිළිබඳව කමිටුව උපාලි හිමියන්ගෙන් ප්‍රශ්න විමසීම අවසන්ය මහා කස්සප හිමියන්ද විනය නීති කමිටුවද කාලයාගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක විනාශ නොවන ලෙස සංරක්ෂණය කිරීම පිළිබඳව සතුටු වෙති උපාලි තෙරණුවන්ට මේ සති තුන වෙහෙස කර විය නීති මාලාවන් පිළිබඳ නිපුණතා ඇති ඔහුට මේ වෑයමෙන්ද පරිශ්‍රමෙන්ද අනෙක් හැම රහතුන් වහන්සේලාට සීම දැනෙන්නේ තමන් කළ කාර්යයේ දිගු කාලීන සේවයක් වූ බවකි උපාලි හිමි සංඝ සමූහයට තම ඉදිරිපත් කිරීමේ කටයුතු අවසන් කරමින් මෙසේ පවසයි බුදුන් වහන්සේ නාගයා සම්බන්ධව කළ උපමාව ඔබ වහන්සේලා හැමට මතක ඇතැයි සිතමි ධර්මය ග්‍රහණය කිරීම විසල් නාගයෙකු ග්‍රහණය කිරීමට උන් වහන්සේ සැසඳුවා නාගයා උගේ බඳ මැදින් ග්‍රහණය කළහොත් උගේ හිස ආපසු හැරි ඔබට පහර දෙයි එයින් අධික වේදනාව හෝ මරණය සිදුවෙයි අනෙක් අතට ඔබ නාගයා හිසින් ග්‍රහණය කළා නම් උගේ සිරුර ඔබේ දෑත් දෙපා වටාද දැවටුනත් ඌට ඔබව දෂ්ට කළ නොහැකි ඔබට හානි කර නොවේ ධර්මයත් ඒ හා සමානයි එය වැරදි ලෙස ග්‍රහණය කළහොත් එයින් ඔබට වගේම අන් අයටත් විශාල හානි විය හැකි හරි හැටි ඔබ එය ග්‍රහණය කළහොත් එයින් ඔබට යහපත් ප්‍රතිඵල ලැබේ ඔබ එය උගන්වන අයටද යහපත් ප්‍රතිඵල ලැබේ විනය පිළිබඳවත් එහෙම කියව හැකි ඒවායේ අන්තර්ගතය හා අරුත හරි හැටි ග්‍රහණය කරන්න වැරදි අවබෝධයෙන් දැඩි හානි සිදුවන්නේ බුද්ධ ශාසනයටමයි ඒවා පාදක වූ සත්‍ය හරි හැටි ග්‍රහණය කළහොත් බුද්ධ ශාසනය සදහටම රැකේවි මෙහි රැස්ව සිටින රහතුන් වහන්සේලාට මේ උපමාව මනාව වැටහේ එබැවින් ඔවුහු හිස සලා එය අනුමත කරති උපාලි රහතුන් වහන්සේ මණ්ඩපයෙන් බැස අනෙක් අය අතර අසුන් ගනි අනතුරුව මහා කස්සප හිමි 500ක් රහතුන් වහන්සේලා අමතා කතා කරයි ඊළඟ වාරයේ ආනන්ද හිමියෝ බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර සංග්‍රහ කිරීම ආරම්භති ඒවායි අරුත නිවැරදිව ග්‍රහණය කරගන්න ඒවා නිවැරදිව හෝ වැරදිව කියවේදයි සිතාමතා බලන්න අනතුරුව ඒවා වදනින් වදන කටපාඩම් කරගන්න ධර්මයේ අරුත වැරදි සහිතව මුඛ පරම්පරාවට යාදිය නොහැකි එහි නිර්මලත්වය නිසියාකාරව රැකගත යුතුමයි විනය නීති සලකා බලා සකස් කර අවසාන කළ පසු ප්‍රථම සංගායනාවේ ප්‍රධාන කාර්ය වූ සියලු ධර්ම ප්‍රතිසන්නිධානය කිරීමට කාලය විය මේවනතෙක් බුදුන් වහන්සේ දේශනා කළ සියල්ල නවාංග සත්තු ශාසනය යටතේ සංග්‍රහ වී තිබිනි එනම් සුත්ත ගෙය ව්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල යන අංග නවයයි ආනන්ද හිමි තම මනසෙහි වූ සූත්‍ර රාශිය හා සිසු දේශනාවන් සිහිපත් කරමින් ඒවා වඩාත් ප්‍රායෝගික ලෙස වර්ග කරන්නේ කෙසේදැයි විමසීය හෙතෙම රහත් වූ පසු මෙම කාර්යය ඔහුට වඩාත් පහසුය මේ නව ක්‍රමය ඔහුගේ මනසෙහි කෙමින් සකසුරුවම් වෙයි එය අන්තිමේදී පිළිගත් සූත්‍ර සමූහයක් ලෙසට
සකස් වේයයි ඔහුට හැඟෙයි. අනෙක් රහතුන් වහන්සේලා සමග මේ සාකච්ඡා කරන්නට ආනන්ද හිමියෝ පුල පුලා බලා සිටිති. පසුදා අලුයම සෝපාක හිමි ආනන්ද හිමියන්ගේ කුටියේදී උන්වහන්සේව හමු වෙයි. ආනන්ද හිමියෝ පත්මාසනෙන් භාවනාවට සමවැදී සිටිති. උන්වහන්සේට හිරිහැරයක් බාධාවක් කරන්නට අකමැත්තෙන් සෝපාක හිමි උගුර පාදා පසෙකට වෙයි. ආනන්ද හිමි දැහැනින් මිදෙමින් සෞම්‍ය හඬින් කතා කරයි. සංඝ සභාවට වේලාව බව දනිමි. මා වඩ වඩාත් අභ්‍යන්තරයටම ඇදී යනවා. ධර්ම දේශනාවන් සියල්ල ඔබේ මතකයේ තිබීම නිසා අන් හැම දිනාම ඔබ වහන්සේගෙන්ම එය දැනගන්නට බලා සිටිනවා. ඔබ වහන්සේ අද ආරම්භ කරන තැන ගැන සිතුවාද? සෝපාක මා මුලින්ම සිටුවේ දිගම සූත්‍රවලට එළඹෙන්නයි. භානක භික්ෂුන් වහන්සේලාට වඩාත් වෙහෙසවන්නේ එයයි. ඒ නිසා මුලින්ම ඒවා මතකයට දීම හොඳයි කියා මා සිතනවා. උන්වහන්සේ පිළිතුරු දෙති. එය යහපතේ. එවන් දිගු දේශනා කීයක් පමණ තිබෙනවාද? මා සිතා මනසින් ගණන් බැලුවා. ඉතා දිගු ඒවා 34ක් තිබෙනවා. සෝපාක හිමි අවිශ්වාසයෙන් මෙන් හිසසලයි. 84,000ක් ධර්මස්කන්ධෙන් සූත්‍ර 34ක් වෙන් කරගන්නේ කෙසේදැයි මට සිතාගන්නට බැහැ. මා එය කරන්නේ කෙසේදැයි විමසන්නට එපා. සෝපාක, එය මා නිසගෙන් ලද මානසික හැකියාවක්. සංඝ සභාවට යාමට සැරසෙන ආනන්ද හිමි මෙසේ පවසයි. අද හවසත් අපේ අනු සභාව බුදු හිමියන්ගේ ජීවන පුවතේ ඉතිරි කොටස සාකච්ඡා කරන්නට රැස් වෙනවාද? අපි අවසානයේට එක් රැස් වී සතියක් ගත වුණා. ඔව්, යයි හිරු අස්තංගයෙන් පසු මහා කස්සප හිමියන්ගේ කුටියේ මුණ ගැසෙන බවට මට පණිවිඩය ලැබුණා. හැමදෙනා වහන්සේම පැමිණේවි යයි සෝපාක හිමි පැවසීය. ආනන්ද හිමි නැගිට අප දැන් රැස්වීම ශාලාවට යා යුතුයි කීය. මගේ කොටස කෙසේ පටන් ගන්නදයි මා නිසකවම දන්නවා. වයස්ගත ආනන්ද හිමි තම උපස්ථායකයන් වහන්සේ වෙත සිනහවෙමින් පවසයි. තමා හත් හැවිරිදි වියේ පටන්ම තමාට පියෙකුමෙන් වූ වියපත් ආනන්ද හිමියන් සමග සෝපාක හිමි ගමන් ගනි. පිටතට පැමිණෙන දෙදෙනාම උදා හිරු එළිය දෙස බලන්නේ දැස් පුංචි කරමිනි. මේ වෙලාවට වේහාර කඳු බෑහුමෙහි දසුන විශේෂයෙන්ම සුන්දර වෙයි. සෝපාක හිමි ගලින් කළ මග දිගේ රැස්වීම ශාලාවට මග පෙන්වයි. අජාත සත්තු රජතුමා සිය පිරිවර සමග බලා සිටී. හෙතෙම රහතුන් වහන්සේලා පිරිසක් සමග කතා බහක නිරත වෙයි. ආනන්ද හිමියන් ළඟ එනු දකින ඔහු ඒ දෙසට හැරි ගමන්ගෙන නැමී උන්වහන්සේගේ දෙපා අල්ලා වඳී. ගරු ආනන්ද ස්වාමීනි, අද ඔබ වහන්සේ ධර්ම දේශනා කිරීම අරබන බව දැනගතිමි. ඔබ වහන්සේ විසින් බුද්ධ දේශනය යලි දේශනා කරනු ඇසීම අති මහත් භාග්‍යයක් ගෞරවයක් ලෙසින් සලකමි. මණ්ඩපේ කෙළවරක හිඳ ඊට සවන් දෙන්නට මහා කස්සප හිමියන්ගෙන් අවසර ගත්තා යයි රජතුමා පවසයි. මහරජතුමනි, ඔබතුමා දැකීමත් සතුටකි. මෙම සංගායනාව පැවැත්වීමට දායක වීමට කාරුණික වීම අති මහත්
පුණ්‍ය කර්මයකි. අපි හැමදිනාම ඒ දායකත්වයේ ගැන කෘතඥ වෙමු. රහතන් වහන්සේලා 500කට දානය පිළිගන්වන්නට මට හැකිවීමත් මහකු අවස්ථාවක් ස්වාමීනි. උන්වහන්සේලා අතින් සිදුවන කාර්ය අප හැමගේ මුළු ජීවිත කාලයන්ටම වැදගත් සුවිශේෂී කාර්යයක්. සැබවින්ම මෙය මහඟු පින්වන්ත ඓතිහාසික අවස්ථාවක් යයි අජාත සත්තු රජු පවසයි. මහරජතුමනි, ඔබතුමාගේ සහභාගීත්වය නිසාම ඔබතුමාගේ නම සදහටම මතකයේ රැඳෙනු ඇති. ආනන්ද හිමි පවසයි. රජතුමා නැමි වඳි. ආනන්ද හිමි සිය සුරත අජාත සත්තු රජුගේ නලල් තලයට සමීප කරයි. මේ රජතුමා තමාගේම පියාණන් වූ බිම්බිසාර මහරජුන් ඝාතනය කළ ආකාරය ආනන්ද හිමියන්ගේ මතකයට නැගෙයි. බිම්බිසාර මහරජුත් බුදුරජාණන් වහන්සේගේ සමීප මිතුරෙකු සේම, උපාසකයෙකු සේම ශාසනයට අති මහත් සේවාවක් කළ අයකි. ඒත් අජාත සත්තු රජු එවන් තම පියා මරා මගධ රට සිහසුන පැහැරගත්තේය. ආනන්ද හිමියෝ ඔහු ගැන තීන්දු තීරණ ගන්නට උත්සාහ නොකරති. ඒ වෙනුවට ඇත්තේ ඔහු කෙරෙහි දයාව කරුණාව පමණි. අජාත සත්තු රජුගේ යම් ආනන්තරීය පාප කර්මය හේතුවෙන්ම හෙතෙම අනාගත ජීවිත කාලයන්හි දුක් විඳින බැව් පමණක් ආනන්ද හිමියන්ට පෙනේ. මහා කස්සප හිමියන්ගේ පණිවිඩකරුවෙකු පැමිණ ආනන්ද හිමියන්ට ධර්මාසනයට ඇරයුම් කරයි. සියලු රහතුන් වහන්සේලා එක් හඬින් සාදු 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 යැයි හඬ නගති. ආනන්ද හිමි සංසුන්ව හැම දිනාටම ආචාර කරයි. ගරු ආනන්ද හිමියනි, ධර්ම මණ්ඩපයේ අසුන්ගනු මෙනෙවි. මහා කස්සප හිමි ආනන්ද හිමියන්ට ආරාධනා කරයි. හෙතෙම තම දිගු කාලීන වූ මිතුරාට ලන්ව රහසින් මෙන් කතා කරයි. හිමියනි, ඔබ වහන්සේ බක්කුල හිමියන් හිමාලයෙන් ගෙන ආ ඖෂධ ඇති තරම් වළඳන්නට ඇතැයි සිතමි. අද ඔබට එය නිතතින්ම අවසි වෙයි. ආනන්ද හිමි හිස වනා සිනහසෙයි. ආනන්ද හිමියනි, ඔබ වහන්සේ කැමැති තැනකින් ආරම්භන්න යැයි කස්සප හිමියෝ පවසති. මේ සභාවෙහි අරමුණ බුදුන් වහන්සේගේ දේශනා උගන්මට පහසු වනසේ මෙන්ම මතකේ රඳවා ගැනීමට පහසු වනසේ අනාගත පරපුරට දීමට හැකිවන ලෙස කොටස් වශයෙන් වෙන් කිරීමයි. අද මම දීර්ඝ දේශනා ලෙසින් වෙන් කළ හැකි දෙයින් ආරම්භ කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුළම කළ කීදය සමාලෝචනය කෙරෙන බ්‍රහ්ම ජාල සූත්‍රයෙන් සිය රාජකාරිය ඇරඹ වේය. මා විසින් මෙසේ අසන ලදී. වරක් අප බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට නාලන්දාවට ඇති ප්‍රධාන මගදිගේ 500ක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන ගමන් කළා. බ්‍රහ්ම දත්ත නම් තරුණ මානවක ගෝලයාත් සමග සුප්පී නම් පිරිවැජියා මේ මගට ගමන් කරමින් සිටියා. අනතුරුව ආනන්ද හිමි බ්‍රහ්ම ජාල සූත්‍රය සම්පූර්ණයෙන් දේශනා කරයි. එය බුදු හිමියන්ගේ සියලු කර්තව්‍යෙහි සාරාංශයක් වෙන්න. එහි විෂය වන්නේ බුද්ධ ධර්මයට අදාළ නොවන්නේ කුමක්ද යන්නයි. එය වැරදි දැක්මට හේතු දක්වයි. බුදුන් වහන්සේ අනෙක් කරුණු අතර තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මතක් කර දෙන්නේ
නිර්වාණ මාර්ගයට ගමන් ගන්නා අතර කෙනෙක් වැරදි මගකට යොමු විය හැකි බවයි. මේ නිසා අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් කිසිම වෙනත් දෘෂ්ටියකට නොයැලෙන ලෙස උන්වහන්සේ අවවාද කරති. එකල තිබුණු දෘෂ්ටි 62ක් ගැන උන්වහන්සේ දේශනා කරති. ඒ හැම එකක්ම තම තමන් සත්‍ය බව කියා සිටියා. අනෙක් හැම වැරදි බවද කියා සිටියා. කිසිම දර්ශනයක වැරදි නොසොයා බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට පවසන්නේ තමන් වහන්සේ ඒ හැම එකක්ම පැහැදිලිව තේරුම්ගත් බවත් ඒ හැම එකකම අවසානය කොතැනටද බවත්ය. ඒ එකකින්වත් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උදව් නොවන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. කිසිම දෘෂ්ටියකට එල්බ නොගැනීමෙන්මය කෙනෙක් විමුක්තිය ලබන්නේ. දෙසටක් වූ දෘෂ්ටීන් ගැන බුදුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, යම් මහන බමුණු කෙනෙක් ලෝකේ පටන් ගැන්ම හෝ අවසානයේ කල්පනා කරත් නම් ඒ සියල්ලෝම මේ කරුණු සැට දෙකින් මිත්‍යා අදහස්වලට ඇතුළත් වන්නෝය. තථාගතයෝ ඊට වැඩි දෙයක් දනිති. ඒ දැනුම තර්කයෙන් ලැබූ දැනුමක් නොවේ. තථාගත තෙමේ සැප දුක් වේදනා ඇතිවීමට හේතුව එය දුරුවීමේ හේතුව රස විඳීමද ප්‍රතිඵලද හික්මීමද ඇති සැටියෙන් දැන කෙලසුන්ගෙන් මිදුනාහ. මහණෙනි, භවය පිළිබඳව ආශාව නැසු තථාගතයන්ගේ ශරීරය පවතිනතුරු දෙව් මිනිස්සු තථාගතයන් දකිති. පිරිනිවන් පෑපසු තථාගතයන් නොදකිති. අඹ වල්ලක් නටුව කැපූ කල්හි සියලු අඹ ගෙඩි බිමට වැටෙන්නාක් මෙන් පිරිනිවන් පෑ තථාගතයන් නොදකිති. ආනන්ද හිමියන්ට මුළු සූත්‍රයම දේශනා කරන්නට හෝරා කිහිපයක් ගත වෙයි. එය අවසන් කරන උන්වහන්සේ වේදිකාවෙන් බසිති. සෝපාක හිමි ලන්ව, ස්වාමීනි, ඔබට වෙහෙසද විවේක ගන්නවාද යැයි අසයි. මට තවදුරටත් වෙහෙස නැහැ සෝපාක, ආනන්ද හිමි පිළිතුරු දෙයි. සෝපාක හිමි තමාගේ ගෞරවය දිනු ගුරුන් දෙස බලා හිනහෙන්නේ ආනන්ද හිමි සිය මිතුරු බක්කුල හිමියන්ගෙන් හිමාලයෙන් ගෙන ඖෂධ බඳුනක් දෑතට ගනිද්දීය. ඔබ හැම ලැහස්තිනම් අපට තවත් සූත්‍රයක් සඳහා කාල වේලා ඇතැයි ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට පවසයි. ඔබේ ශ්‍රමය ඉතිරි කරගන්න. පසුව ඔබගෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ තව තොරතුරු දැනගන්නට අප කැමැති. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. අද අජාත සත්තු රජතුමා අප හැමට දානේ පිළියෙල කර තිබෙනවා. රහතුන් වහන්සේලා අනුපිළිවෙලින් කන්ද බැස යති. සෙවණැති වනාන්තරේ විවර බිම් පෙතක මහා දන් පිළියෙල වී ඇත. සිය ගණනක් සේවකයන් යොහුසුලුව පිළියෙල කළ ආහාර දැන් භික්ෂුන් වහන්සේලාට පිළිගැන්වීමට කාලයයි. සෙමින් හමන පවන් රලක සිහිල විඳමින් රහතුන් වහන්සේලා නිහඬව දිවා දාණය වළඳති. රජතුමාම දාන කටයුතු විමසා බලමින් සියතින්ම භික්ෂූන්ට දන් පිළිගන්වයි. දිවා විහරණයෙන් පසු ඊළඟ හෝරා කිහිපයේදී ආනන්ද හිමි තවත් දිගු සූත්‍රයක් දේශනා කරයි. හිරු බැස ගියාට පසු ආනන්ද හිමියනුත් අනෙක් අනුකමිටු සමාජිකයනුත් මහා කස්සප හිමියන්ගේ කුටියේ රැස්වන්නේ බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ ඔවුන්ගේ මතක
සිහිපත් කිරීමටයි ආනන්ද හිමියනි අපට බුදුන් වහන්සේගේ අධ්‍යාපනය ගැන පවසන්න යයි මහා කච්චායන හිමි ඉල්ලා සිටි අප අන්තිමට නැවැත්වූ තැන එතැනයි මා සිතනවා අප වැඩෙන කාලයේ මා ඔහුගේ සම වයසේ මිතුරකි ඔහු ලද අධ්‍යාපනය තමා මමත් ලැබුවේ සිද්ධාර්ථ හැම දෙයටම සමත්කම් පෑවා මා හොඳ ශිෂ්‍යයෙකු වූවත් සිද්ධාර්ථ සිටියේ ඒ හැමතෙම ඉහළිනුයි සිද්ධාර්ථ කුමරුන් වෙනත් ප්‍රාන්තයකට යැවුවේ නැත්තේයි එකල සිටිත එසේ නොවේද යයි පුන්නහිමි අසයි තක්ෂලාවට යාමට තමයි කුමාරයා සිතා සිටියේ ඒ නිරිත දිග හොඳම අධ්‍යාපන මධ්‍යස්ථානයයි කපිල වස්තුවෙන් ඊටාම ඈතයි එහි ලෝකයේ හැම අතින්ම ආ දක්ෂ ගුරුවරුන් සිටියා ග්‍රීසියෙන් පවා නමුත් සුද්ධෝදන රජතුමාට හැඟුණේ එවැනි තැනක කුමාරයා තවුස්දම් රකින්න ආකාර ජීවිතයකට ඇදී යන්නට අවස්ථාව ඇති වේවි කියලයි සිද්ධාර්ථයන්ගේ හා මගේ අනෙක් සමීප මිතුරන් රජගහනුවරට හෝ බරණැසට යවනු ලැබුවා නමුත් මහරජුන්ගේ ගුරු අසිත තවුසානන් ඒවායේ බුද්ධිමය හා ආධ්‍යාත්මික අනුරාගයන් හා ඇද ගැනීම ගැන අනතුරු හැඟවීම කරමින් රජතුමාට අවවාද දුන්නේ කුමාරයාව රැක ගැනීමට නම් දැකගත හැකි තරම් දුරක කපිල වස්තුවේම රඳවා ගන්නා ලෙසටයි ආනන්ද හිමි කියයි ඔබේ දෙමාපියන් ඔබ වෙනුවෙන් බලාපොරොත්තු වූයේ මොනවාද මහා කච්චායන හිමි විමසයි ඒ අයට වමනා වූයේ මා සිද්ධාර්ථ කුමාරයා සමග හිඳිනවා දෙකීමයි ඒ නිසාම තවත් වැදගත් පවුල්වල කුමාරවරුන් 12ක් සමග මාත් මාලිගයේම රැඳුණා මා මගේ ඥාති සොහයුරාට තදින්ම ඇලුම් කළා ඔහුගෙන් වෙන්වීමට මා කොහොමත් කැමති නැහැ අප වෙනුවෙන් රජතුමා හොඳම ගුරුවරුන් ගින්නුවා ඒ අතර විශ්ව මිත්‍ර ගුරුන්ද සිටියා රජතුමාගේ මෙති ඇමතිවරුන් හැම දිනාම කීවේ හැම විෂයක්ම උගන්වීම සඳහා හොඳම ගුරුවරයා විශ්ව මිත්‍ර බවයි කුමාරයා උගන්මට විදේශයක නොයන බව කුමාරයාට හෙලිකලේ මහා ප්‍රජාපති බිසවයි සිද්ධාර්ථ කුමාරයා සැබවින්ම ඒ ගැන තැවුණා නමුත් මාලිගයේ ඉඳන්ම ලද උගැනීමෙන් ඔහු හැකිතරම් හොඳට ඉගෙන ගත්තා විශ්වමිත්‍ර වේදය හා වේදාන්ත ඉතාම හොඳින් දැන සිටියා නොවේද පුන්නහිමි අසයි එහෙමයි ඔහු බ්‍රාහ්මණේකු නොවුනත් රජතුමාට උවමනා වූයේ තම පුතුට තම මුතුන් මිත්තන් ලද උගැන්මේ මූලධර්ම උගන්වීමටයි කුමාරයා දැනටම සතර වේදයත් ශාස්ත්‍රයත් සූත්‍රත් දන්නා බව විශ්වමිත්‍ර තේරුම් ගත්තා ඒ විතරක් නොවේ මේවා අන් අයට උගන්වන්නට පවා කුමාරයා දැන සිටියා කුමාරයාගේ දස්කම් ගැන විශ්වමිත්‍ර පුදුම වුණා ආනන්ද හිමි පවසයි යුද මල්ලෝපුර හා දේශපාලන උගන්ම සඳහා රජතුමා කැඳ වූයේ සුප්ප බුද්ධයන්ගේ පුත් ශාන්ත දේවයි ඒ ශාන්ත දේවයන් ඒ දෙකම හොඳින් දැන සිටියා ශාක්‍ය රාජධානියේ පාලනය සඳහා කුමාරයා පිළියෙල කිරීමට මෙම ගුරුන් දෙදෙනාගෙන්ම රජතුමා බලාපොරොත්තු වුණා කුමාරයා උගත් වෙනත් විෂයන් මොනවාද වේදය හා දේශපාලනය හැරුණකොට මහා කච්චායන හිමි අසයි ගණිත ශාස්ත්‍රයේට කුමාරයා ඊටාම දක්ෂයි විවිධ භාෂාවන් හා
ලේඛනයටත් දක්ෂයි. දිනක් කුමාරයා සඳුන් පෝරුවක් හා මැණික් එබ්බ වූ රන් පෑනකුත් තීන්තත් ගත්තා. මේට පෙර කිසි පෙරහුරුවක් නැතිව කුමාරයා ගුරුතුමාගෙන් ඇසුවා, "එදුරුතුමනි, මට උගන්වන්නට යන්නේ මොන ආකාරයේ ලිවීමක්ද? කරෝස්තිද? ඒ නැත්නම් පුෂක රාසන්ද?" කියා රන් පෑන අල්ලාගත් ගමන් ඔහු තවත් භාෂා 64ක නම් සඳහන් කළා. ඊළඟට ඒ හැම එකක්ම ලියා ගුරුන්ට පෙන්නුවා. ලාබාල වියේදීම සිද්ධාර්ථයන් බ්‍රාහ්මී අක්ෂර නමින් අකුරු හෝඩියක් නිර්මාණය කරා. විශ්වමිත්‍රට කරගන්නට දෙයක් නැහැ. කුමාරයාට තමාට උගන්වන්නට දෙයක් නැති බව ගුරුන්ට වැටහුණා. ආනන්ද හිමි පවසයි, "මාත් එදා එතන සිටියා. මේ සියල්ල සත්‍ය බව මට නොවලහා කියන්න පුළුවන්. රණකාමීත්වය විශේෂයෙන්ම දුනු හී විදීම උගත්තේ කෙලෙසද?" පොන්නහිමි විමසයි. ශාන්තිදේව මුලින්ම කුමාරයා දුටු විටම තමාට කුමාරයා හට උගන්වන්නට දෙයක් නැති බව ඒ ගුරුන් තේරුම් ගත්තා. ඔහු සැනකින් කීවේ, "කුමරුනි, කැමැතිනම් තනිව පුහුණුවන්න" කියායි. මේ නිසා සිද්ධාර්ථ තනිවම පුහුණුවත්දී ගුරුන් අපට ඉගැන්නුවා. කුමාරයාගේ දුනු හි දස්කම් වලට අප කාටවත්ම සමවන්නට බැරි වුණා. එතුමා යකඩ තහඩු වලින් හීසර විද යැවීම ගැන අසිරිමත් කතන්දර ඔබ හැම අසා ඇති. ඒවා මිත්‍යා පමණයි. නමුත් මා එකක් කියන්නම්. ඕනෑම තරඟයක් කුමාරයාට ඉතා පහසුවෙන් ජයගන්නට හැකියාවක් තිබුණා. ඔහුට සමකරන්නට කිසිම කෙනෙක් සිටියේ නැහැ. අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි, "ඒ තරම් දක්ෂෙක් නිපුණෙක් සමග වැඩිවියට පත්වීමේදී දේවදත්ත ඊර්ෂ්‍යා කළේ නැද්ද?" සෝපාක හිමි විමසයි, "ඔව්, දිනෙන් දින ඒ අප්‍රසාදය වැඩි වෙනු පෙනුණා. දස හැවිරිදි වෙන විටම දේවදත්ත ඉතා ආඩම්බර දඩබ්බර දඟකාරයෙක්. එතැන් පටන් ඔහුගේ දුෂ්ටකම් හා උඩකුකම් වැඩුණා." අනුරුද්ධ හිමි පවසයි, "මතකනේ හංසයාගේ සිද්ධිය. සිද්ධාර්ථ හැම තරඟයකදීම දේවදත්තව පරදන විට දේවදත්තගේ කෝපය සිතාගත හැකිනේ. ඒ වගේ දෙයක් සිදු වූ විට දේවදත්ත අප කා සමගවත් හොඳින් වචනයක්වත් දෙඩුවේ නැහැ." ආනන්ද හිමි පවසයි, "දින දේවදත්ත කතරම් කෝප ගත්තාදයත් විශාලාවේ ලිච්ඡවි කුමරුන් සිද්ධාර්ථ කුමරුන්ට තෑගි කළ අලි පැටවකුත් මරා දෙමුවා. ඔබ දන්නවානේ, සිද්ධාර්ථ කුමාරයා හැම සතා සීපාවාටම කරුණාව දයාව පෑවා, ආදරය කළා. ඒ අලි පැටවාගේ මරණයෙන් කුමාරයා හරියට කැළඹුණා. නමුත් ඉවසීමෙන් සිටි කුමාරයා ඒ ගැන දේවදත්ත සහ කැටින්නට ගියේ නැහැ." අනුරුද්ධ හිමි සටහන් කරයි, "දේවදත්තගේ ඒ හැසිරීමෙන් මමත් හොඳටම බිහිතියට පත්වන බව කිව යුතුමයි." රජතුමා සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් මාලිගා තුනක් නිමවුයේ කවදාද?" බක්කුල හිමි විමසයි, "ඒ මාලිගා තුන රජතුමා හදන විට කුමාරයාට වයස 16යි. ඒ වාට සුව පහසුවෙන් නවීනත්වයෙන් සමකරන්නට වෙන මාලිගාවක් තිබුණේ නැහැ." රජතුමා දක්ෂම ගෘහ නිර්මාණ ශිල්පීන් වඩුවන් කැටයම් කරුවන් ප්‍රතිමා අඹන්නන් සිත්තරුවන් රට පුරාවෙන් ගෙන්වාගෙන ශීත ඍතුවට රම්‍ය මාලිගාවත් ගිම්හානයට
සුරම්ම්‍ය මාලිගාවත් වසන්තයේට සුභ මාලිගාවත් සෑදෙව්වා. ඒ තුනම එකම ප්‍රමාණයේ වාගේයි. නමුත් කොත් කැරලි ගණන් වෙනස්. අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. රම්ම්‍ය මාලිගාවේ කොතෙහි කැරලි 9ක් තිබුණා. සුරම්ම්‍යයේ 5යි. සුභයේ 7යි. වහල් තලවල හා වියන් තලවල උසත් මාලිකෙන් මාලිකයට වෙනස්. ඍතුෙන් ඍතුවට අවශ්‍ය විදියට ඇතුළත සිසිලසෙන්ද උණුසුමින් හෝ වියලි ගතියෙන් යුතුයනා. අනුරුද්ධ හිමියනි, ඔබ වහන්සේ ඒ මාලිගාවන්හි සෑහෙන කාලයක් ගත කළාද? පොන්න හිමි විමසයි. එහෙමයි, කුමාරයා සිටි හැම තැනකම මමත් සිටියා. සිතා ගන්නට පුළුවන්ද අප දෙදෙනා 16 හැවිරිදි දිහා 23 හැවිරිදි වියේදී විඳිය හැකි උප්පරිම සැප සම්පත් විඳිමින් සුකෝප භෝගීව ජීවත් වුණා. සංගීතයට නිපුණ වනිතාවන් නිරතුරුවම සංගීතයේ වාදනය කළා. දිවා රාත්‍රී හැම විටම හොඳම ආහාර පාන මිදියුෂ ආදිය තිබුණා. ඒ හැම මාලිගාවක්ම කලා නිර්මාණයක්. හැම අතම ඒ ඍතුවට අදාළ සිතුවම් වලින් සැරසී තිබුණා. උදාහරණ වශයෙන් ශීත මාලිගයේ බිත්තිවල මධ්‍ය පෝරු පලකවල වහලවල්වල තිබුණේ උණුසුම් ගිනි දැල්වල චිත්‍රයි. බැලු බැලු අත ශීතලයේ යන හැඟුම දුරු කරන දසුන් තමා තිබුණේ. ඍතුෙන් ඍතුවට උචිත රෙදි වර්ගවලින් මාලිගා තුනම සරසා තිබුණා. ලොම් වෙල්ලු හා සේද ශීත කාලයට ගිම්හානයට සිහිල් සිනිඳු කපු වස්සානයට මේ දෙයාකාරයටම සම්බන්ධ රෙදි ඒ දේශගුණයට හරියන විදියට හැම මාලිගයකම රෙදි පිළි සකසා තිබුණා. මාලිගාවන්හි හැම මැදිරියකම මුතු අගනා මැණිකා මලින් සැරසූ ආයිත්තම් ආභරණ සැරසිලි තිබුණා. රම්ම්‍ය මාලිගයේ වියන්තල දුහල් පට පිළිවලින් වසා තිබුණා. රන් රිදි රතු කැට ඔබ්බවා තිබුණා. පහන් පන්දම් දැල්ලේ ආලෝකයන්ට ඒවා දීප්තිමත්ව බැබළුණා. කිම්හාන මාලිගය වැව් පොකුණු තටාක ආදීන් සමන්විත ජල උද්‍යානයක් වාගේයි. ඒ හැම තැනම සේම මැටි දිය බඳුන් පුරාද හැම පාටකම නෙළුම් මල් පිපි තිබුණා. හැම මැදිරියකම රන් රිදි බඳුන් පුරවා සුවඳ දිය තිබුණා. මට මතකයි ගිම්හානේ දිය වර්ණයට සරිලන්නට කුමාරයා නිල් පැහැති රෙදි පිළි අඳින්නට කැමැත්ත දැක්වුවා. කුමාරයා නිල් ජලයට ඉතාම කැමැති. හංස තාරා කොකුන් ආදී ජලජ පක්ෂීන් පොකුණුවල සිටින් හැම විටම කුරුළු ගීත ඇසුණා. වස්සාන සමයේ මාලිගය මධ්‍ය ප්‍රමාණයට නිම වී තිබුණේ දේශගුණයට සරිලන විලසට උණුසුම හා සීතල ඇති කිරීමටයි. කුණාටු හෝ සෞම්‍ය දේශගුණයට සරිලන ආකාරයට අපට දොරවල් හා බිත්ති සේම ඇඳුම් පැළඳුම්ද වෙනස් කළ හැකි වූ මේ මාලිගයට මා විශේෂයෙන්ම ඇලුම් කළා. ඇතැම් විට සිද්ධාර්ථ කුමාරයාත් මමත් සත්වෙනි මහලට ගොස් සුළඟට මුහුණ දීගෙන ගෙරවුමට අභියෝගයක් වන විදියට මහා හඬ නගමින් අපේ තාරුණ්‍යයේ නිර්භීතත්වය පෙන්වුවා. ඒට පිළිතුරු දීමට මට ඉඩ දෙනු මැනවි. මමද සිද්ධාර්ථ කුමරුන්ගේ නැන්දනියගේ පුත්‍රයායි. මා කුමාරයාට වඩා 15 වසරකින් වැඩිමහල් වූවත් බොහෝ විට
මාලිකයන් හි තිබුණ නිමක් නැති සාදයන්ට සහභාගී වුණා යයි බද්දිය තෙරුන් පිළිතුරු දෙමින් කියයි ආනන්ද හිමි සිනාසෙයි බොහෝ විට සහභාගී වූවා කියලයි ඔබ පවසන්නේ එහෙත් මට හිතෙන්නේ ඔබ වහන්සේ කොයි විටකවත් ගෙදර ගියේ නැහැ කියායි ඔබ නොපෙමිණි උත්සවයක් සාදයක් මට නම් මතක නැහැ ඔබ වහන්සේ තමා හැම විටම විහිළු තහළු කළේ කෙලවරක් නැති විහිළු කතා කියමින් ඒ සාදවලට සහභාගී වුණා වගේම ඔබ වහන්සේ නිදි යුෂටත් කැමති වුණා එය මට ඉතා හොඳින් මතකයි බද්දිය හිමි අතීතා වර්ජනය කරමින් මුවගින් සිනාසෙයි හැබවින්ම ඒ දවස් මිදි යුෂෙන් සංගීතයෙන් මීවිතයෙන් නුරාවෙන් ගෙවි ගිය දවසය කුමාරයා අප හැමෝටම සතුටු වන්නයි උනන්දු කෙරෙව්වා මා වඩාත්ම කැමති වූයේ ගිම්හාන මාලිගයටයි එහි කුඩා ඔරු සහිත ජල උද්‍යානයටයි මම තමයි අපේ ඔරු එකිනෙක ගැටමින් පෙරලද්දී සතුටු වූයේ නමුත් ඒ සතුටු සහගත දිනවලදී පවා කුමාරයා බොහෝ විට වෙන්ව තනිව ගොස් ජීවිතයේ යථාර්ථයන් ගැන මෙනෙහි කළා මා ඔහු සොයා යන විට මුණ ගැසුනේ නොසිතූ තැන්වල හිඳ භාවනා කරද්දී ආනන්ද හිමි පවසයි ඒ වන විටත් ඔහු පිටත ජීවිතය ගැන කල්පනා කළා මාලිගයේ අවට පරිසරයේ ආටෝපය හා කෘතිම ගතිය ඔහුට වැටහුණා තමා ජීවත් වූ ඒ ආරක්ෂිත බුබුලෙන් දුක වේදනාව ඒ තරම් ඈත් නොවන බව එවිටත් කුමාරයා වටහාගත් බව මා දන්නවා අනුරුද්ධ හිමි පවසයි කෙසේ වුවද ඒ ජීවන විලාශය අවසානයකට ආවේ කුමාරයාගේ සුමිතුරු වූ චන්න රතාචාර්යා කුමාරයාව මාලිගා පවුරුවලින් පිටතට කැඳවාගෙන යද්දී බෝධිසත්වයන් මුලින්ම ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් හා තවුසෙකු දුටුවේය දුටු අවස්ථාව ගැන නොයෙකුත් කතා ඇති බව මා දන්නවා චන්න සමග යනතෙක් ඒ සතර අවස්ථාවන් ගැන බෝසතුන් කිසිවක්ම නොදැන සිටි බවයි කියවෙන්නේ මා කිව යුත්තේ සිද්ධාර්ථ කුමාරයා නොදෙනුවත් කමින් බොහෝ ඈත සිටි බවයි උන්වහන්සේ අප දන්නා හැම දිනාටම වඩා බුද්ධිමත් පුද්ගලයායි ඒ කාලයට පෙර ආතුව ජීවිතයේ යථාතතු උන්වහන්සේ හොඳින්ම දැන සිටියා චන්න සමග ගිය අවස්ථාවලදී කුමාරයා වඩාත් සෙවුම මේ සියල්ල මුල් වතාවට ඒ ගැන මෙනෙහි කරන්නට පෙළඹුණායයි කිව හැකි ආනන්ද හිමි පවසන්නේ කල්පනාවෙනි ඔබ වහන්සේ කතාවේ මදක් ඉදිරියට ගියා යැයි මට හැඟෙනවා අනුරුද්ධ හිමි පවසයි කුමාරයා සතර පෙරනිමිති මෙනෙහි කරන්නට පෙර විවාහ දෙවියට ඇතුළත්ව වසර කිහිපයක්ම සතුටින් ගත කළා ඔබ වහන්සේ නිවරදි මා කියන්නට අදහස් කළේ කුමාරයා සියලු සැප සම්පතින් ආඩ්‍ය වූවත් කුඩා වියේ පටන්ම ඔහු තුල වෙනසක් තිබූ බවයි බොහෝ විට කුමාරයා තමන්ගේම අභ්‍යන්තර ලෝකයකට පිවිසුනාසේ පෙනුණා එයට අප කාටවත්ම ඇතුළු වන්නට බැරි වුණා ඔහු පිටත ලෝකයේ ගැන කිසිවක්ම නොදෙන සිටියායයි කීම ඉතා අභව්‍යයි තමා අවට සිදු හැම දෙයක්ම ගැන සිද්ධාර්ථ කුමාරයාට මනා අවබෝධයක් තිබුණා අප දත් ලෝකයේ ගැනත් අවබෝධයක් තිබුණා සියලු දෙයටම සියලු මිනිසුන් සියලු ස්ථානයන් පිළිබඳව දැඩි අවබෝධයක් කුමාරයා තුළ
තිබුණා කුමාරයා කිසිම දෙයක් ගැන හැඟීමක් දැනීමක් නැතිව සිටියායයි පැවසෙන කතා සියල්ල තවත් මිත්‍යාවක්ම පමණයි ආනන්ද හිමියනි තරුණ කුමරුන්ට බිරිඳක් තෝරාගත් හැටි පවසන්න යයි මහා කච්චායන හිමි ඉල්ලා සිටි මාලිගා තුන නිමවා ටික කලකින්ම රජුන්ගේ 500ක් පමණ වූ වැඩිමහලු නැනවත් උපදේශකවරුන් පිරිමි සේම ගැහෙනු උදවිය යෝජනා කළේ කුමාරයා විවාහ වේ යුතු බවයි ඒට හේතු වශයෙන් ඔවුන් දැක්කෝයේ ඉක්මනින්ම ශාක්‍ය රාජධානියට උරුමකාරයෙකු ඇති විය යුතු බවයි රජතුමා මේ උපදෙස් දෙන්නන්ගෙන් අසා සිටියා කොයි කුමාරිකාව කුමාරයාට සුදුසුද කියා හැමදෙනාම තම තමන්ගේ දුවනියම සුන්දර බවත් එයම කුමාරයාට ගැළපෙන බවත් කියා සිටියා දැන් ඉල්ලුම් කරුවන් 500ක් පමණ සිටි රජතුමා මේ විට දක්ෂ ලෙස කියා සිටියේ කුමාරයා කැමැති කුමාරිකාවක් පිළිබඳව කුමාරයාගෙන්ම විමසිය යුතු බවයි රජතුමා සිද්ධාර්ථයන්ගෙන් මේ ප්‍රශ්නේ ඇසූ විට තුරුණු කුමාරයා මේ ගැන සිතා බැලිය යුතු බවත් කියා ඒ සඳහා දින 7ක් ඉල්ලා සිටියා සතියකට පසු පිය රජුන් හමුවට ගිය කුමාරයා තමාට උචිත කුමාරිය ගැන සවිස්තරව කියා සිටියා කුමාරිය සාමාන්‍ය කෙනෙකු විය නොහැක ඇය තුළ ඊර්ෂ්‍යාවක් නොවිය යුතුයි සත්‍යමය විය යුතුයි සුපරික්ෂාකාරී විය යුතුයි සුන්දරත්වයෙන් උපතින් පෙළපතින් ජාතියෙන් නිර්මල විය යුතුයි ඇයට ලිවීමට හැකි විය යුතුයි පද්‍ය නිර්මාණය හැකි විය යුතුයි ඇය ලස්සන විය යුතු බවත් තුරුණු විය යුතු බවත් කුමාරයා තව දුරටත් පැවසුවා එහෙත් ඇය ඇගේම සුන්දරත්වයෙන් ආඩම්බර නොවිය යුතුයි ඇය කරුණාවන්ත විය යුතුයි දානශීලී විය යුතුයි ඇය අහංකාරයෙන් ආටෝපයෙන් නොසිටිය යුතුයි සැමියාගෙන්ම සතුටු වන ඇය අමුත්තන් දෙස අනුරාගයෙන් ආශාවෙන් නොබෙලිය යුතුයි ඇය කිසි විටක උඩකු නොවිය යුතුයි අවිනීත නොවිය යුතුයි පොහු අහංකාරය රහිත වුවද ඇය දාසි නොවිය යුතුයි මත්පැනට ඇබ්බැහි නොවිය යුතුයි රාගයට ආහාරයට ශබ්දයට ගන්ධයට ඇබ්බැහි නොවිය යුතුයි ඇය ලද දෙයින් සතුටු විය යුතුයි අපේ තරුණ සිද්ධාර්ථ කුමාරයා නිසකවම තමා සොයන කුමරිය කොයි වාගේ විය යුතුදයි දැන සිටියා නොවේද උපාලි හිමි පවසයි ඇත්තෙන්ම ඔව් තමාට සුදුසු එකම තැනැත්තිය මෙලොව සිටින බවත් කුමාරයා මුල සිටම දැන සිටියා එවන් ලැයිස්තුවක් පිළියෙල කළේ ඒකයි තමාට දෛවයෙන් හිමිවන හිමිකාරියම ලැබෙන ලෙසටයි ඇය ආධ්‍යාත්මික දෙයට නැඹුරු කයින් වචනෙන් මනසින් නිර්මල අයකු විය යුතු බවත් කුමාරයා කියා සිටියා ඇය ආගමික වත්පිළිවෙත් කරමින් කුමාරයාගේ දෙමාපියන්ට ගෞරව කළ යුතුයි ඇය තම සේවක සේවිකාවන්ට යැපෙන්නන්ට ප්‍රසන්න විය යුතුයි මිතුරන්ට බැතිමත් විය යුතුයි ශාස්ත්‍ර දත යුතුයි සැමියාට පසුව යහනට ගොස් ඔහුට පෙර අවදි විය යුතුයි මවක සේම අවංක විය යුතුයි කුමාරයා මේ ගුණ ලැයිස්තුව අවසන් කළ විට රජතුමා මවිත වූ බව නම් මට නිසකයි ආනන්ද හිමි කියයි ඉතින් මේ ගතිගුණ ඇති කුමාරිකාවක් සොයන්නට රජතුමා සූදානම් වූයේ කෙසේද බක්කුල හිමි විමසයි
රජතුමා සිය දූතයන් යෙව්වා තමාගේම රාජධානිය පුරාම. ඒ වගේම අවට රාජධානිවලට කුමාරයාගේ සවිස්තරයන්ට සරිලන ලෙසට කුමාරිකාවක් සොයන්නට සති ගණනාවක් මේ සෙවිල්ල කෙරුණා. අන්තිමේදී ඔවුන් පෙරලා ඇවිත් රජතුමාට කියා සිටියේ එකම දූ කුමාරිකාවක් සිටිනා බවයි. ඒ තමා කෝලිය රාජ්‍යයේ සුප්ප බුද්ධ රජුගේ දූ කුමරිය. කුමාරිකාවන් ගණනාවක් අතරින් සිය මනාලිය කුමාරයාට තෝරාගත හැකි ලෙසට රජතුමා උත්සවය පිළියෙල කළා. ඒ අතර දූතයන් තෝරාගත් කුමාරිකාවද සිටියා. උත්සවයේදී කුමාරයා දුටුවේ යශෝදරා කුමරියවම පමණයි. තමාගේ තේරීම ගැන කුමාරයා පියරජුන්ට දැන්නුවා. මේන් පසු සුද්ධෝදන රජතුමා ඇගේ පියරජුන් වෙතට පණිවිඩකරුවෙකු යවා තම පුතු වෙනුවෙන් කුමරිය ගැන තොරතුරු විමසා සරණ මංගල්‍යයට අවසර විමසුවා. ආනන්ද හිමි ඉතිරිය පවසයි. සුප්ප බුද්ධයන්ගේ පිළිතුරු පණිවිඩයේ මෙසේ සඳහන් වුණා. කුමාරයා මාලිගයේ වැජබෙනවා. අපේ පවුලේ චාරිත්‍රයක් තිබෙනවා. රණ කෙළියෙහි අති දක්ෂයෙකු නොවන කෙනෙකුට දුවණියක් පාවා නොදෙන්නට. කුමාරයාට එවන් දස්කමක් නැහැ. කුමාරයා දුනුහි පාවිච්චියේදී හෝ ඇතුන් පිට යාමේදී හෝ මල්ලෝපර ආදීයේදී දස්කමක් පෙන්වා ඔප්පු කර නැහැ. මගේ දුවණිය මා සරණ පාවා දෙන්නේ එවන් දස්කම් ඇති කෙනෙකුට විතරයි කියා ඒ පණිවිඩයේ සඳහන් වුණා. ආනන්ද හිමි පැහැදිලි කරයි. අනුරුද්ධ හිමි කතාව කරගෙන යයි. රජතුමා ඇතුන් පිට යාම හා මල්ලෝපර සංවිධානය කළා. දුනුහි තරඟයක්ද යෝජනා කළා. කුමාරයා ඉතාම බරැති දුණ්ඩකින් විදෙමින් තම දස්කම පෙන්වන්නට හැකි විදියටයි මෙය කෙරුණේ. පිළියෙල වූ උත්සවයේදී කුමාරයා හැම දිනාටම බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තරඟ කළා. මුක පරම්පරාවේ එන ආකාරයට කුමාරයා යකඩ තැටි සියයක් පසාරු කරගෙන යන්නට හීයක් නොවිදින්නට ඇති. නමුත් කුමාරයා සියයට සියයක් හරියාකාරව තරඟය අවසන් කළා. මාත් ඒ මොහොතේ එතන සිටියා. කුමාරයාගේ අසීමිත චිත්ත ඒකාග්‍රතාවයත් එහි ප්‍රතිඵලයත් මා දැසින්ම දුටුවා. දුනුහි තරඟයෙන් පසු යශෝදරාවගේ පියාත් මවත් තීරණය කළා සිද්ධාර්ථ කුමාරයා ඔවුන්ගේ දුවණිය විවාහ කරගත යුතු බවට. පසුව යශෝදරා දේවිය මට ප්‍රකාශ කළේ ඒ සැන්දෑවේම දේවදත්ත මේ විවාහයට තමා තුළ වූ අප්‍රසාදය හා අකමැත්ත දෙමාපියන්ටත් සොහොයුරියටත් ප්‍රකාශ කළ බවයි. යශෝදරා කුමරිය මා සමග කීවා තමා සොහොයුරාට පිළිතුරු දුන් හැටි. මා දන්නවා ඔබ හැමදාමත් සිද්ධාර්ථට ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. ඔහුගේ සතුට නැති කරන්නටයි ඔබ ඔය කියන්නේ. මට සිද්ධාර්ථ හා විවාහ වන්නට අවශ්‍යයි. ඔහු නැත්නම් මට අනිකකු ඕනෑත් නැහැ. මා දන්නවා මට ඔහු සමග සතුටින් සිටිය හැකි. එවිට කවදාවත් ඔහු මා හැර යන එකක් නැහැ කියා ඇය කීවා. සුප්පබුද්ධ තම දරු දෙදෙනාට කී දෙය පරිස්සමින් සලකා බැලුවා. එසේ සලකා බලා තම දුවණියට කුමාරයා හා විවාහ වීමට අවසර දුන්නා. ඉක්මනින්ම සරණ මංගල්‍යයට කටයුතු පිළියෙල වුණා. ආනන්ද හිමි කතාව අවසාන කරයි. මාසු ආකාරයට ඒ සරණ මංගල්‍යය ඉතාම අසිරිමත් අවස්ථාවක් වන්නට ඇති. පුණ්‍ය හිමි
පවසයි මේට පෙර කපිල වස්තුවේ මෙවන් දෙයක් කිසිවෙක් දැක තිබුණේ නැහැ ඇතැම් විට මුළු දඹදිවම මෙවන් මංගල්‍යයක් තිබෙන්නට නැතිව ඇති අනුරුද්ධ හිමි සිය කතාව අරඹයි මංගල්‍ය පිළියෙල වීමට මාස 3ක් ගත වුණා රජගහනුවර තරම් ඈත සිට අවශ්‍ය අමතර කළමනාගෙන ආවා මනාලියගේ පාර්ශවයෙන් දහස් ගණන් පිරිසක් පැමිණියා ඔවුන් ගෙන ආ තෑගි භෝග ආදිය සැරසු අලි එතුන් 400ක් මැත්තේ තමා ගෙන ආවේ හොඳින් පුහුණුවලද ලාලිත්‍යෙන් යුතු සේවිකාවන් සිය ගණනක් මාලිගා තුනේ සේවයට ගෙන එනු ලැබුවා ඒ අයගෙන් බොහෝ දෙනා සංගීතයේ නිපුණ අයයි රජ මාලිගයේ ප්‍රධාන ශාලාවේ මංගලෝත්සවය පැවැත්තුණා ආගමික කටයුතු කළේ බ්‍රාහ්මණ පූජකවරුන් කුමාරිය සුදෝ සුදුවට දිලෙන සේද පටපිලි හඳ සිටියා මෙවන් සුන්දර විරාජමාන තරුණියක් මා කිසි දිනක දැක නැහැ කුමාරයා අගනාම නිල් පැහැ විල්ලු පිළියෙන්ද මැණික් ආභරණයෙන්ද සැරසී සිටියා කිරුලෙහි රතු කැට දියමන්ති ඔබ්බවා තිබුණා එයින් එක මාණික්කයක් මොනර බිජුවක් තරම් විශාල ඒ හැඩයේම එකක් උත්සවය දින දෙකක් පුරාම පැවැත්තුණා එයින් පසු තරුණ යුවළ ගිම්හාන මාලිගයේ විවේක ගන්නට ගියා දෙසතියක් ඔවුන් එහි තනි වුණා කුමාරයාත් කුමරියත් ඊටම සතුටින් කල් ගත කළ බවට ආරංචි සැලුණා අනුරුද්ධ හිමි සිය කතාව නිමා කරයි මේ ආකාරයට විවාහ දිවිය ප්‍රේමය හා කැටුව ගත කළා බද්දය හිමි කියයි මදු සමයෙන් පසු ආනන්ද අනුරුද්ධ මා සහ කුමාරයාගේ තවත් තුරුණු මිතුරන් සතියක් පමණ දිගට පැවැත්තු තවත් උත්සවයකට කිම්හාන මාලිගයට කැඳවනු ලැබුවා රාජකීය යුවළ එකිනෙකාගෙන් වෙන් කරගන්නට බැරි බව මටත් දැසටම පෙනුණා මොහොතකටවත් ඔවුන් එකිනෙකාගෙන් වෙන් වූයේ නැහැ මේ හැම උත්සවයක් අතරේම ඔවුන් එකිනෙකා හා තනි වුණා ඒ සතුටු සහගත සතිය මට අද ඊයේ වාගේ මතකයි ආනන්ද හිමි පවසයි කුමාරයාත් කුමරියත් එකිනෙකාට කෙතරම් කැප වුණාද කෙතරම් ආදරයෙන් සිටියාද යත් ඔවුන්ගේ දීප්තිමත් දැස් යොමුනේ ඔවුන් වෙතටම විතරයි මේ අතර අපි මාලිගයේ ප්‍රධාන මැදිරිවල පුළුල් බරාදයන්හි උද්‍යානවල සතුටු වුණා විනෝද වුණා පොකුණවල පිහිනමින්ද ඒ දියෙහි පාවී ආ පාරවල පාවෙමින්ද අප කල් ගත කළා අපේ ජීවිත මෙසේ සැහැල්ලුවෙන් ගෙවිමින් වසර ගණනාවක් ගත වුණා කුමාරයාත් කුමරියත් විවාහපත් වන විට දෙදෙනාගේම වයස වසර 18ක් බව මට පවසන්නට අමතක වුණා දෙදෙනා එකතුව එකටම ඒ යෝන් විය රස වින්දා ඒ කම්සප සුව පහසු සහිත ජීවිතය හැමෝම රස විඳිමින් සතුටු වුණා අනතුරුව කුමාරයා තුල අසහනයක් පෙනෙන්නට වුණා කුමරිය ගැන නොව ජීවිතේම ගැන පොදුවේ කලකිරීමක් ඔහු ගිලී ගිය ඒ ගැඹුරු අගාධයෙන් කිසිවෙකුටත් ඔහුව පිටතට ගන්නට නොහැකි වුණා අප තරමක් දුරට ඔහු ගැන තැවුණා නමුත් පියරජුන් බොහෝම කනගාටුවට පත් වුණා රජතුමා කලේ තරුණ යුවලට තව තවත් තෑගි භෝග දීමයි දිය හැකි සියලු සැප සම්පත් දීමයි මේ හැරෙන්නට මාලිගා දොරටු වෙත මුරකාවල්ද වැඩි කළා
අනුරුද්ධ හිමි පවසයි අපේ කුමාරයාත් කුමරියත් සමග ඍතුවෙන් ඍතුවට මාලිගයෙන් මාලිගයට ගියා 11 වසරක්ම සංගීතය වාදනය වුණා එක් සාදයකින් තවත් සාදයකට යමින් විනෝද වුණා යැයි බද්දේ හිමි ප්‍රකාශ කරයි කිරුල හිමි කුමාරයාට අවතක්සේරුවක් නොකිරීමට අප කිව යුත්තේ කුමාරයා 20 වන විය පසු කරන තුරුත් තම පිය රජුන්ගේ දේශපාලන හා ආර්ථික කටයුතු වලදී උපදේශකවරයෙක් වශයෙන් සිටි බවයි රාජධානියේ පළාත් කීපයකම කුමාරයා පාලන කටයුතු වලටත් උදව් දුන්නා ආනන්ද හිමි පවසයි කුමාරයා නිල වශයෙන් යුව රජ තනතුරට පත් කළ විට එතුමා තවත් රාජ්‍ය කටයුතු භාරගත්තා කපිලවස්තුවේ දුගි අසරණයන් වෙනුවෙන් සිද්ධාර්ථ කුමාරයා ආරම්භ කළ සමාජයේ සුබ සාධක ව්‍යාපෘති අමතක කරන්නටත් එපා මේන් ප්‍රධාන එකක් තමයි ඔහුත් යශෝදරා කුමරියත් ආරම්භ වූ පොදු ජන ආරෝග්‍ය ශාලාව පුද්ගලිකව සෞඛ්‍ය කටයුතු සඳහා විය පෑදම් කළ නොහැකි අයට එයින් ප්‍රතිකාර සැලසුණා තවත් දෙයක් තමයි වඩාත් අස්වැන්න ලබා ගැනීමට ගොවියන්ට උදව් කිරීම සඳහා කුමාරයා නිර්මාණය කළ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් ඒ වගේම මා හඳුන්වන ආකාරයට කුමාරයා විද්‍යාත්මක ව්‍යාපෘතීන්ද ආරම්භ කළා මේවායේදී නවීන තාක්ෂණයන් සමග ඔහු පරිේෂණ කළා විශේෂයෙන් ජල සංරක්ෂණය හා පාලනය සම්බන්ධයෙන් නොඑක් අයුරින් කුමාරයා මහරජතුමාට විශාල උදව්වක් වුණා ඔහුගේ දුරදක්නා නුවණ හා කැපවීම නිසා රාජධානිය සශ්‍රීක වුණා කිරුල හිමි කුමාරයා හුදෙක්ම විනෝදයෙන් සිටි දරුවෙකු ලෙස හැඳින්වීම හෝ හුවා දැක්වීම හරිම අසාධාරණයි බද්දේ හිමි ප්‍රකාශ කරයි මුලසුන ඉසිලු රහතන් වහන්සේලා නැගිට මෙසේ පවසති දැනට නවත්වන්නට සුදුසු මොහොත මේ යැයි සිතේ ඉක්මනින්ම හිරු බැස යාවි අපි දැන් සමුගනිමු ඔබ වහන්සේලාගේ දැහෙන් ගතවීම සුවදායි සාමකාමී වේවා රහතන් වහන්සේලා එකිනෙකාට ගෞරවයෙන් අවසරගෙන කුටියෙන් නික්ම යති